ආයිබෝන් කියලා පිළිගන්න අදත් මේ රුස්කික් YouTube channel එකත් එකතු වෙලා ඉන්නේ යාළුවෝ හැමදෙනෙක්ම. ඉතින් ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා ඒ වගේම කමෙන්ට්ස් එහෙම දාලා අහලා තිබ්බ දේ තමයි අරු 35 ප්ලේ කරගන්න අපිට විදියක් නැහැ. ඒක ප්ලේ කරගන්න විදියක් ඉක්මනට ගේන්න කියලා. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා එන්නේ වීඩියෝ එක. ඉතින් ස්මාර්ට් ගාගවත් කිසිම දෙයක් ගැන නෙමෙයි අද වීඩියෝ එක කතා කරන්නේ. කිසිම නිව ටැග් ගැන නෙමෙයි. කොහොමද Android OS එකක් යූස් කරලා ඔයා ගේම් එක ප්ලේ කරගන්නේ කියලා. ඒ වගේම ඕනම ඇප්ලිකේෂන් එකක් මේ Android OS එකේ රන් කරන්න පුළුවන්. ඉක්මනට දැන් වීඩියෝට වීඩියෝ ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ Android OS එක යූස් කරලා කොහොමද ඕනම ගේම් එකක් කැරම් ගේම් එකක් වෙන්න පුළුවන් මේකප් ගේම් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලෝ ඒ ගහන Free Fire වෙන්න පුළුවන් ඉතින් එයාගේ ඕනම ගේම් එකක් නැත්නම් WhatsApp Telegram මේ වගේ ඕනම ඇප්ලිකේෂන් එකක් ඔයාගේ PC එකේ රන් කරගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ වගේම ඔයගොල්ලෝ මතක ඇති giveaway එකක් තිබ්බදී මේ වීඩියෝ එකේ අන්තිමට මේ වීඩියෝ එක ඉවරකම් බැලුවොත් ඔයාලට giveaway එකේ winners ලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් එහෙනම් අපි යමු ඉක්මනට වීඩියෝ එකට ඉතින් මේක ඔයාගේ PC එකේ ප්ලේ කරගන්න මේකේ වර්ෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේකේ වර්ෂන්ස් දෙක තමයි 64 bit සහ 32 bit කියන්නේ. ඉතින් මේ වර්ෂන් දෙකෙන් ඔයාගේ PC එකේ එක වර්ෂන් එකක් විතරයි ඕගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මගේ PC එක ගත්තොත් මේකේ තියෙන Intel Core 2 Quad CPU එකක් Q6600 කියන CPU එක. ඉතින් මේකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්නේ මේකේ 32 bit කියන OS එක. ඉතින් ඔයා මේකට 64 bit OS එක try කරොත් මේක ඉන්ස්ටෝල් කරන්න බැරි වෙනවා. ඉතින් ඔයාගේ i3 i5 වගේ මැෂින් එකක් තියෙනවා ඔයගොල්ලෝ මේකට 64 bit ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කියලත් ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ CPU set කියන software එක download කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේක මේ විදිහට download කරලා ඉන්ස්ටෝල් කරලා මේක ඔයාලට open කරගෙන මේ CPU කියන එකේ instruction කියන tab එකේ දිනවා. ඔයගොල්ලන්ට SSC 4.2 කියලා. ඉතින් මම මේක කලින් PyMOS ඉන්ස්ටෝල් කරන video එකෙත් මම කියලා තිබ්බා. ඉතින් ඒක තේරුම් නැති කට්ටිය මේ වීඩියෝ එකත් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ SSC 4.2 කියන එක තියෙන්න ඕන මෙතන. ඉතින් මගේ නෑ. ඒ කියන්නේ මගේ 64 bit OS එක ඉන්ස්ටෝල් කරන්න බෑ. 32 bit OS එක තමයි ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවාට තේරුම් නැයි කියලා. ඉතින් ඒක තේරුම් නැත්නම් පහලින් කමෙන්ට් කරලා මම තවදුරටත් මේක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මං ඒ ටිකේ මින් කිව්වා ඔයගොල්ලෝ මේක ගොඩක්ම OS එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. OS එක ගැන වැඩ පැහැදිලිමක් ගන්න. ඉතින් ඉතින් ඒ විදිහට ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ 64 bit OS එකක් නම් ඒකේ link එක මම description එකේ දාලා දෙනවා Phoenix OS 64 bit download කියලා. ඒ වගේම ඔයාලට 32 bit OS එකක් නම් මම දාලා තිනවා Phoenix OS 32 bit download කියලා. ඉතින් මෙතනින් ගිහින් ඔයාලට අවශ්‍ය OS එක download කරගන්න. ඉතින් මම මෙතනින් මගේ PC එකට install කරන්නේ 32 bit කියන OS එක. ඉතින් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය 64 bit install කරලා ඔයාලට Android 7.1 එකත් එක්ක experience කරගන්න පුළුවන්. ඔයාලට 32 bit install කරලා ඔයාලට මීට වඩා අඩු OS එකක අඩු Android version එකකින් තමයි මේක ප්ලේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒ වුණාට වත් මෙතනින් ගේම්ස් එහෙම ප්ලේ කරද්දී කිසිම ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ මගේ දැනුවත් වීම අනුව. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේකේ exe file එක බලා ගන්න පුළුවන් මේක download කරාම පස්සේ. ඉතින් මේක download කරලා මේ විදිහට ඔයාලට download කරපු folder එකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම exe file එක double click කරලා මේ exe file එක open කරගන්නවා. ඉතින් මේක මේ විදිහට ඔයගොල්ලන්ගේ download කරපු folder එකකින් ගොඩ open කරගන්න පුළුවන්. ඉතින් open කරගත්තට පස්සේ ඔයගොන්ට මේ විදිහට message එකක් එවයි එන administrator message එකට yes දෙන්න. එතකොට ඔයගොන් මේක open වෙනවා. ඉතින් මේ විදිහට ඔයගොන්ට open වෙවි. ඉතින් මේක open වුණාට පස්සේ මේ විදිහට option ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන option එක ඔයගොල්ලෝ මේ install කියන option එක select කරන්න. ඊපාර මෙතන ඔයගොල්ලන්ගේ hard disk එක select කරන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ hard disk එකට select කරන්න ඕගලන්ගිට තියෙන partition එකක්. ඉතින් මම this piece එකට ගිහලා බලන්න මගේ ඉතින partition එකක් ගැන. ඉතින් ඔයගොල්ලෝ බලන්න මෙතන ඔයගොල්ලන්ගිට තියෙන partition එක select කරන්න. ඉතින් මගේ DD එකේ ඉඩ තියෙනවා. ඒ වගේම E එකත් තියෙනවා. ඉතින් මම මෙතන E drive එක තමයි select කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ drone drive එක බලාගෙන drive letter එක බලාගෙන මෙතනට ඇවිල්ලා මෙතනින් ඔයගොල්ලන්ගේ drive එක letter එක select කරනවා. E select කරලා next කරනවා. ඊපාර ඔයගොල්ලන් drive එකේ space එක ඉල්ලනවා. ඉතින් මම මෙතන 8GB තමයි දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ default 8GB මම recommend කරනවා. ඔගොන්ට ඊට වඩා ඉඩ තියෙනවා. ඔගොන්ට ඊට වඩා එකට යන්න පුළුවන්. අනිවාර්යෙන් 8GB දෙන්න. ඉපාර ඔගොන්ට install මේක කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔගොන්ට install වෙයි මේකට විනාඩි 5ක් 10ක් 15ක් වගේ යාවි. ඉතින් ඔගොන්ට පුළුවන් මේක install වෙනකන් ඉන්න. හරි දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉතින් ඔකනේ මේ විදිහට මැසේජ් එකක් එන්නේ මේක සම්පූර්ණයෙන් ඉන්ස්ටෝල් වෙලා. හරි ඉතින් මේ විදිහට අපි Phoenix OS ඉන්ස්ටෝල් කරලා ඉවරයි. ඉතින් මේ වෙන OS ඉන්ස්ටෝල් කරන වගේ ගොඩක් මේ වෙන යන්නේ අපිට setup exe එක ඉන්ස්ටෝල් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ වගේ PC එක open PC එක restart කරලා පස්සේ මේක කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කලින් වගේ PC එකේ
ආට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකට කොහොමද ඉන්ටර්නෙට් දෙන්නේ කියලා මේ OS එකට. ඉතින් මේ OS එකට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ රවුටර් එකේ තියෙන කේබල් එකම ප්ලග් කරගන්න. එතකොට ඕගොල්ලෝ මේකේ නිකන් ඕගොල්ලන්ගේ අර වගේ වාත වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ගේ කෙලි OS එකට ඉන්ටර්නෙට් දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ රවුටර් එකේ තියෙන මේ කේබල් එක මේකට ප්ලග් කරන්න. ඉතින් ඒකේ තියෙන ඩේටා කේබල් එක ප්ලග් කරාට පස්සේ ඒකට ඉන්ටර්නෙට් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් ඒව දෙනවා නම් ඒක ටිකක් වාතයක් වෙනවා. ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් දෙනවා නම් ඒ ගැන දෙන්න පුළුවන්. ඒ ගැන ඕන පහලින් කමෙන්ට් කරනවා මම ඕනේ ඒ ගැනත් කියලා දෙන්න. ඉතින් ඒ විදිහට තමයි මේක ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න දෙන්නේ. ඉතින් අපි බලමු රීස්ටාර්ට් කරලා මේක කොහොමද OS එක සෙටප් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ වින්ඩෝ එක තියෙද්දිම ඔයගොල්ලන්ට පුළුවන් මෙතන රීස්ටාර්ට් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට මෙතන ඩෙස්ක්ටොප් එකේ තියෙනවා අයිකන් එක මෙතනින් ඔයගොල්ලන්ට රීස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන රීස්ටාර්ට් නවු දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක දෙලට තප්පර කීපයකින් ඔයගොල්ලන්ගේ PC එක ඔටෝමැටික් රීස්ටාර්ට් වෙනවා බලා ගන්න පුළුවන්. අර මේ විදිහට බූට් වෙලා ඉවරනට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ එක කෝඩ් වෙනවා. ඒ කියන්නේ බූට් වෙනවා. ඉතින් මේ විදිහට සාර්ථක බූට් වුණාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට වින්ඩෝ එකක් වැඩෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට කෝඩින්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ආයි ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් ලෝඩ්ලා ඉවරයි. ඔයගොල්ලෝ දැන් මෙතන තියෙන ඔයගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න. ඉතින් මම මෙතන ඉංග්‍රීසි සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. ඊපාර ඔයගොල්ලෝ නෙක්ස්ට් කරලා මෙතන යූසර් ලයිසන් ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඉතින් මේකට ඔයගොල්ලෝ ඇග්‍රි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ආයි ඔයගොල්ලන්ගේ කනෙක්ට් කරන්න අහනවා ඉන්ටර්නෙට්. ඉතින් ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලන්ගේ වයිෆයි කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම කේබල් එකෙන් තමයි මේක කනෙක්ට් කරගන්නේ වයිෆයි රවුටර් එකේ. ඉතින් ඒක නිසා මම මෙතන ස්කිප් කරගන්නවා. ඉතින් ඕන කනෙක්ට් කරගන්න කනෙක්ට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වයිෆයි රවුටර් එකට. ඉතින් මම මෙතන ස්කිප් දෙන්නම්. ඊපස්සේ ස්කිප් එනිවේ දෙන්න. ඉතින් ඊපස්සේ ඔයගොල්ලන්ගේ account එකේ නම අහනවා. ඉතින් මම මේ විදිහට මගේ නම ටයිප් කරගන්න. ඉතින් නම ටයිප් කළා මේ විදිහට ඔයගොල්ලන්ට නෙක්ස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ෆිනිෂ් මේ දැන් ඔයගොල්ලන්ගේ OS එක ඇවිල්ලා තියෙන ඉතින් ඔයගොල්ලන් මෙතන සාමාන්‍ය විදිහටම OS එකක් බලා ගන්න පුළුවන් Android OS එකක්. ඉතින් මේක ඔඩ රීවර්ස් බටන් එක තියෙනවා. ඒ වගේම ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔයගොල්ලන් Windows වගේ මේ වගේම start menu එක තියෙන start එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට Google Play Store ට access කරලා app install කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි මේ විදිහට දැන් OS එක setup කළා. ඒ වගේම මේක කළා ඉවරයි. ඉතින් මේකට ඔයගොල්ලන්ට carom game, makeup game වගේ game එකක් මේකට දාගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔයගොල්ලෝ install කරන්න පුළුවන් Google Play Store එකේ තියෙන application download කරන්න පුළුවන්. ඒ වගේම Android phone එකක් වගේ ඔයගාව දෙන Android phone එක වගේ ඔයාලට මේක experience කරගන්න පුළුවන් හොඳටම. ඉතින් ඕන PC එක මේක try කරලා බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වගේ RAM එක CPU එක වගේම VGA එකක් නැතුණත් ඔයාලට මේක games play කරන්න පුළුවන් හොඳටම. ඒ වගේම හොඳ experience එකක් ගන්න පුළුවන් අනිත් OS වලට වඩා. ඉතින් Google Play Store එකට sign in වෙනකොට මේක games download කරන්න පුළුවන්. Free Fire වගේ game එකක් play කරගන්න පුළුවන්. ඒ වගේ මේක key fitting හදා ගන්න පුළුවන්. මේ විදිහට game එකේ මෙතන ඔබන්ට තියෙනවා key fitting හදන්න වෙනම application එකක්. මේ application එක open කරගන්න දෙනවා. open කළා මෙතනට Free Fire කියන game එක add කරගන්න තමයි තියෙන්නේ. මේක add කරගත්තට පස්සේ ඔයාලට මේක play කරගන්න පුළුවන්. ඉතින් කී මැපින් හදලා පේ කරන්න පුළුවන් එකේ ඒ වගේ කී මැපින් හදන වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් ඉතින් ඔබන්ට එතනින් කිසිම ප්‍රශ්න නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක මේ වගේ ගොඩක් කෙටි වීඩියෝ එකකින් තමයි මම ඔබට කියලා දුන්නේ කොහොමද ඔයගේ Android OS එකක් install කරලා කොහොමද Free Fire වගේ game app play කරගන්න කියලා ඔයගේ PC එකේ. ඉතින් මේකයි මම තමයි ගොඩක්ම සාර්ථක ක්‍රමය ඔයගල දින low end PC එකක් නම් මේ games ලැබුණොත් වී play කරගන්න ඔයගව ගොඩක් high end PC එකක් තියෙනවා කිසිම ප්‍රශ්න නැහැ. game look blue stack වගේ emulator එකක් දාලා වඩ මේක play කරගන්න පුළුවන්. ඉතින් අපි කලින් play කරේ smart gag කියන emulator එකේ. ඉතින් මේ emulator එකේ අපිට මේක close වෙනවා වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම lag වෙනවා දැන් ගොඩක් අපිට මේක optimization free fire වල indie ගානත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේකේ lag එකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි update වෙනකොට. ඉතින් ඔයාලට හොඳම option එක තමයි අප්ඩේට් කොච්චරවත් වරුදු බර ගණන් ආවත් මෙන්න මේ Android OS එකෙන් අපිට Google Play Store එකෙන් මේක update කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වාසි ගොඩක් එක තමයි වඩ මේ Android OS එකේ තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම Android OS එක install කරගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ මිනිස් කික් වීඩියෝස් බලන කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. bell icon එකත් click කරලා all click කරලා තියාගන්න. එහෙම වුණොත් මම මේ වගේ දාන හැම video එකක notification හැමෝටම අනිවාර්යව ආවට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරන්න. ඔයගොල්ලෝ නොදන්නවට දැනගන්න. ඉතින් එයාගේ වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක් කරන්න එපා කලින් කිව්වා වගේම. ඉතින් අදහස් පහලින් comment කරන්න. ඉතින් අපි හැම මෙමරිස් YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකෙන් අමතක ගුණා නේද giveaway එකේ විනස්ල කියන්න. හරිද අපි giveaway එක ගැන මතක් කරද්දී අපි මේක පළවෙනිට දුන්නේ රුපියල් 300ක රීලෝඩ් එකක්, දෙවෙනිට දුන්නේ 200ක රීලෝඩ් එකක්. ඒ වගේ තමයි මේක දුන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලපු නම් මේකේ තිබ්බ ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ ප්‍රයිස් ගැන කතා කරන්නේ නැහැ. මේ geek reaction episode එක බලලා ඔයගොල්ලන්ට පුළුවන් දීපු ප්‍රයිස් ගැන අවබෝධයක් ගන්න. ඉතින් අපි දැන්
කියන්න න්නේ මේක මේක අපේ ප්ලේස් වින් කර තියෙන කවුද කියලා ඒ වගේම channel moderatorsලා ඒ වගේම reload මේ view එක උගොන්ට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කවුද වින් කරලා තියෙන්නේ කියලා. ඉතින් මම ඊයේ තමයි මේක තේරුවේ giveaway winners ලා කවුද කියලා. ඉතින් ඔයාගේ දැන් like වැඩි වෙලා තියෙනවා නම් ඒක මට බලන්න විදියක් නැහැ. මොකද මම මේ video එක කරන දවසට තමයි මේක මම like බැලුවේ. ඉතින් පළවෙනිට අරන් තියෙන්නේ අනුරාධ කුල රත්න කියන එකලා likes 46ක් අරන් තියෙනවා. ඩියර් කන්ග්‍රැචුලේෂන්ස්. එයා තමයි පළවෙනි ප්ලේස් එක අරන් තියෙන්නේ. ඉතින් දෙවෙනියට තියෙන්නේ gaming alvin. gaming alvin තමයි දෙවෙනි ප්ලේස් එක අරන් තියෙන්නේ. එයා like 42ක් තියෙනවා එයාගේ comment එකට. ඉතින් තුන්වෙනිට අරන් තියෙන්නේ noob yd කියන එක. ඉතින් මෙන්න gaming alvin සහ noob yd දෙන්නගේ like එකකින් තමයි ඉස්සලා තියෙන්නේ. මම බලපු දවසට noob yd තුන්වෙනි ස්ථානේ දිනලා තිනවා. ඒ වගේම දිනුක like 37ක් අරගෙන හතරට ඉන්නවා. එයාට channel moderator තමයි හම්බෙන්නේ එයාට. ඉතින් රුක්ෂාන් net ඉන්නවා like 11ක් අරගෙන ඊළඟට අන්තිම ස්ථානේ. ඉතින් congratulations give එක win කරපු හැමෝටම. ඉතින් ඉස්සරහට channel sponsorships හම්බෙනකොට ඒ වගේම channel එක ඉස්සරහට යනකොට මීට වඩා ලොකු giveaways දෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම එකතු වෙන numerous cake එක මේ වීඩියෝ එක බලුවාට ගොඩක් ස්තුතියි. ඒ වගේම කලින් කිව්වාගේ video like කරන්න, comment කරන්න, share කරන්න. අපි හම්බෙමු numerous cake YouTube channel එකේ ඊළඟ video එකේ. With the